Hero Megastars Mahasupiri Taru Sangramer Super Battle Round Shockins. තරග වටයයි මේ තරග බිමයි සුපර් බැටල් රවුන්ඩ් තරග වට මෙයයි හිරු මෙගාස්ටාර්ස් වේදිකාව තුළ සිදුවන එකම වෙනස. ඉතින් මා හිතනවා මේ තරග බිමේ තරග වදින මේ තරුණ ජවය අපේ වර්තමාන අපගේ ශක්තිය. ඉතින් අපි සුභ වතනවා ඔබට මේ තරග වටේදී ලැබිච්ච ඒ රන් ප්‍රණාමය පිළිබඳ. ඉතින් හොඳයි අපි යොමු වෙමු දිල්හානි. හිතල ලකුණු දෙන එකයි දනිල ලකුණු දෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මං හිතන්නේ ශාක්‍යන්ස් මේ වෙලාවේ මේ අපිවත් මේ රටේ ප්‍රේක්ෂකෙන්වත් දනිලා
ලකුණු දෙන්න තත්ත්වයට පත් කෙරුවා. ඉතින් මං හිතනවා ඒක වටිනා අවස්ථාවක් කියන එක. දන්නන එක හරි අමාරුයි. අපි ඒකයි පුන පුනා කියන්නේ ශාක්‍යන්ස්ලාට පුළුවන් තරම් අපිට දැනෙන්න ඉඩ දෙන්න කියන එක. ඉතින් ඒක මේ වෙලාවේ අද දවසේ ඇතුළත ඕගොල්ලන් ඉතාමත් හොඳ අවස්ථාවක් ගත්තා මේ බැටල් රවුන්ඩ් තුලින්. මං හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් ඉදිරියට යන්න කියන එක. මේ ඉදිරිපත් කිරීම විග්‍රහ කරන්න මගේ වචන ටිකක් මදි වගේ මට දැනෙනවා. ඒ තරම් ඔබ සජීවීව අප ඉදිරිපිට මේ පෑර පෙළහර හැම ඉරියව්වක්ම මේ තරම් ආකර්ශනීය විදිහට ජව සම්පන්නව අපිව හෙල්ලෙන විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද? මං වැඩිය කතා කරන්නේ නැහැ අද. සුරේෂ්, ඔබව මම බොහෝ කල් ඉඳලා දකින්නේ ඔබව වේදිකාවේ එක අවස්ථාවල ගායකයෙක් වශයෙන්, නර්තන ශිල්පියෙක් වශයෙන් ඔබ අද එහි උච්චස්ථානයට පැමිණලා. ඔබ දෙවෙනි උනේ නැහැ. ඔබ දෙවෙනි උනේ නැහැ හිමාලයට. ඒ වගේම තමයි අද ඔබගේ ගායනයෙන් මේ නර්තනයට ලබා දුන්න සහ ඒ තුනම එකට පෑහිලා ඉතාම අලංකාර විදිහට අපේ හිත් සතන් උබුදු කරමින් මේ වේදිකාව හරහා ගලා ගියා. ඇත්තටම හිරු මෙගාස්ටා කියන මේ වැඩසටහනේ වටිනාකම තව තවත් ජනතාව අතරට යැවේවි. මේ ශිල්පීන්ගේ මේ සැඟවිලා තියෙන දස්කම් නිකන් එසේ මෙසේ දස්කම් නෙමේ, විශිෂ්ට වර්ණනා කරන්න බැරි තරම් ඉහළ මට්ටමේ දක්ෂකම් කියලා අපේ මේ ප්‍රේක්ෂක ජනතාව ඉදිරියට යන්නේ මේ වැඩසටහන හිරු මෙගාස්ටාස් තුලින්. ශාක්‍යන්ස්ලට ගරු කරනවා ඒ අවස්ථාව අපේ ප්‍රේක්ෂකයින්ට ලබා දෙන එක. මෙතෙක් සහභාගී වුණු හැම තරඟයකම අපි ගොඩාක් දක්ෂතා අපේ නර්තනයෙන් ගායනයෙන්. ඉතින් අපිට නර්තනයට අපිට ගෝල් බස හම්බුණා. ඉතින් මම බලාපොරොත්තු වුණා මට අන්තිම තරඟේ හරි ගෝල් බසරයක් ගන්න ට්‍රයි එකක් දෙනවා කියලා. ඔබ හරි ඔබ සාර්ථකයි. ඔබ අද දවසේ ගායන බොත්තම් ගැලවෙන ගායනක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මේ අනිවාර්යයෙන් යමු. එමු සබිතා, හිමාලි, සුරේෂ් හරියට විදුලයක් වගේ පුදුමාකාර ජවයක්. ඒ කියන්නේ ඇඟ කිලිපොලා යනවා කියන්න බෑ. අන්න ඒක තමයි රන් ප්‍රණාමය කියන්නේ. ඒක වචන වලින් විස්තර කරන්න බෑ. නමුත් අපේ හදවතට දැනෙන දේ තමයි රන් ප්‍රණාමයක් ලෙසින් අපි ඇත්තරම දක්වන්නේ. ඉතින් අද ඔබට රන් ප්‍රණාමය දෙන්නට අනිවාර්යයෙන්ම අපිට වෙනවා රූනි මෙතුවක්කල් ඔබගේ ගීත ගායනයත් අපි රසවින්දා. ඇත්තරම අද ඔබ තිදෙනාගෙම උපරීමේ අද අපි දකිනවා. ඔබට ජය. සන්තුෂ්, ඔබ නිතරම සජීවී ගායනා ඉදිරිපත් කරන කෙනෙක්. මේකට ගැළපෙන ගීතයක් ඔබ ගායනා කරලා දැන්? මේ වගේ තියෙනවා, ඔපරා තියෙනවා මේ වගේ. ඔබ වගේ මේ ස්වරයෙන් ගායනා කරන පොඩි නිකන් කොටස් ටිකක් අපිට අහන්න නිකන් පොඩි ආශාවක් නිකන් ඇති වෙනවා. මේ වාව තනකට දානවා. Si e volva all'are, signor Cantino, si e volva all'are, signor Cantino, il chitarrino le suonerò, il chitarrino le suonerò, sì, le suonerò. Thank you, thank you. Si e volva venire nella mia scuola. Come a noi. අපි දැන් ලබාගමු. එහෙමනම් ඔබගේ අදහස කොයි වගේද කියලා මේ අංගය පිළිබඳව. මගේ අදහස නම් බැටල් රවුන්ඩ් එකකදී සාමාන්‍යයෙන් ස්පිරිට් එකනේ එළියට ගෙනල්ලා පෙන්වන්නේ. ඉතින් මෙතනදී මම හැමෝම 3 දෙනාම ස්පිරිට් එක එළියට ගෙනල්ලා පෙන්නවා. හැබැයි මේකේ ලස්සන තමයි 3 දෙනාම කරට කර මේ ස්පිරිට් එක පෙන්නුවේ. රූනි ඩයෆ්‍රම් එකකින් වොයිස් එක ඕපන් කරලා සින් කරනවා. එතකොට එන සද්දෙත් එක්ක රයිට් යූ සෑන්ග් වෙරි නයිස්ලි. හිමාලි ඒ කියන්නේ ඇගේ නර්තන හැකියාවේ තියෙන උපරිමයක්ම අද පෙන්වුවා ඉතාමත් ජවයත් එක්ක. ඒතර සුරේෂ්ට ආසනීපයි කියලා ආරංචි. හැබැයි එහෙමනම් එහෙම දෙයක් නම් පොඩ්ඩක්වත් පෙනුන්නේ නැහැ. ඒ කියන්නේ ජවය අතින් වහන්තනේ දෙන්නම කරට කර ඒ සද්දේ ඔක්කොමත් එක්ක හරි ඒ කියන්නේ it was a very powerful act. දැන් ඔබේ වගකීම ලබා දෙන්න ඔබේ ලකුණ. ලකුණු 10යි. ලබන
උපරිම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තා. ඉතින් මම හිතනවා සුපර් බැටල් රවුන්ඩ් තරඟ වටේ යලි විවෘත තරඟයක් බවට පත් වෙනවා. සුපිරි දරු සංග්‍රාමය සුපර් බැටල් රවුන්ඩ් ආරියන්ස් ගරේග සරිසා නිසගම පදපා ගම දනි සරිසා සරිසා නිසනි දනිදා පදපා ගම පම ගම ගරිසනි දනි සරිසා
Thank you. Aryans Kandayame. Super Battle Round Sarangat Vate Tulin. Rayani. Maheshika Susang Yogi. Gayani at a rhythmic, a rhythmic at a Nartanyak. Ganemin. Manaram Rangumak. Ada me Vedika Mata. Janata Prasade Vinwin. Janata Vugi Rasikat Vinwin. Oba Pinawan Natama own Idri Patkala. Mahidana Pais. Vinisha Mandalyat. Honda Vinisha Klabadi Mata Sudanam. Mea Gayaneat Nartanyat. Dekama Musukotagat. Angyak Vin Nisa. මයිද මම්මි මැදිස්තව අදහසක් ගත්තොත් රවින්දුරන්නේ කියලා. මේ මෞතුමිය මේ ගීතේ ගයලා ඒ වෙනුවෙන් රඟපාලා මං හිතන්නේ හොඳම නිලියර සම්මානයක් දිනාගත්තා කියලා තමයි මට මතකේ තියෙන්නේ. ඉතින් ඒක නිකන් දෛවූපගත සිද්ධියක් අද ඔබට මේ ගීතය ඉදිරිපත් කරන්න උනේක. ඉතාලම හොඳ අප්‍රියකරන ගීතයක් ඇත්තට මේ ගීපද මාලාවේ ගෝවින්දාගේ ඒ තියෙන හැසිරීමේ තියෙන අඩුපාඩුකම ගැන කතා කරන ආකාරය හරි ප්‍රශස්ත විදිහට හරිම ඉතාමත්ම සංවරශීලී විදිහට ඒ ගැන කතා වෙනවා. ඉතින් ඒක ලස්සනයි. ඒක ඔබේ ගායනයේ තිබුණා. That husky quality in your voice is very 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 attractive. So you have that and then you used it to the maximum capacity here. You did very well. මහේෂි හොඳ සුන්දරත්වයක් මැව්වා. ඔබගේ රූසප්පු ඔබේ තියෙන ඒ ලස්සනත් එක්ක ඔබේ නර්තන ලීලාවන් ඉතාම ලස්සනට ගැලපිලා මේ ගීතයේ ඒ වේදිකාව තුළ මේ ගීතයෙන් මැවිය යුතු අලංකාරය ඒ සුන්දරත්වය මැව්වා කියලා මට හිතෙනවා. මේ සංකලනය මේ සංයෝගය මං ඇත්තටම රස විඳිනවා. ඔව් දිල්හානි කොහමද ඔබට දැනුනේ? යන් මේ ගීතේ විශේෂත්වය ගත්තාම මේකේ හඬයි පදයි තනුවයි ගත්තාම එක හා සමානම මියුරුයි මේ ගීතේ. ඒක තමයි අපිට මේව මෙතෙක් මතක තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මට හිතෙනවා නර්තන ශිල්පිනියකට ඉතාමත්ම හොඳ තෝතැන්නක් මේ ගීතය. මේ කොච්චර පද තිබුණාද ඒකේ පාගනව නම් කෙනෙකුට මං කියන්නේ දක්ෂ කෙනෙකුට ඒ ඔක්කොම ටික එහෙම කරගන්න පුළුවන්. නමුත් මට හිතෙනවා දැන් මේ ගීතය තුලින් රාදා නිර්මාණය කරගැනීමේදී ආර්යන්ස්ලා හොඳම තුරුම්පුව තමයි aran තියෙන්නේ. මොකද ඔබේ රූපය ඒ රාදා කියන චරිතයේ නිරූපණයට ඉතාමත්ම සුදුසුයි. ඉතින් නර්තනයේ පැත්තෙන් ගත්තාම මහේෂි සමහර තැන් පොඩ්ඩක් තියෙනවා විශ්වාසයකින් නැතුව නටපු තැන්. මම ප්‍රියයි මම අවවාදයක් හැටියට කියනවා පුළුවන් නම් ඔයගේ ගීතවලදී පුළුවන් තරම් අර පද පාගන්න උත්සාහ දරන්න කියලා තවත් වර්ණවත් වෙනවා ගීතය. නමුත් ඔබ ඔබේ ඔබට පුළුවන් ප්‍රමාණයේදී ඔබ ඉතාමත්ම හොඳ උත්සාහයක් දරුවේ. මොකද ওই ගීතයට නටන්න ඉතාමත් අසීරුයි. සන්තුෂ් ඔබ කොහොමද දැක්කේ මේ ගීතය? මේ ගීතය ඇත්තටම හරි අපි පොඩි කාලෙදම හරි ආදරය කරන ගීතයක්. රෝහණ සිවිල්සිංහ මහත්මයාගේ තනු නිර්මාණයක්. මම මෙහෙම දෙයක් කියන්න කැමතියි. ලංකාවේ ගොඩක් වෙලාවට එක්කෝ තාත්තගේ හරි අම්මගේ ගීතයක් ගායනා කරනකොට අපි ගොඩක් වෙලාවට දකින්නේ අනුකරණයක්. තමන් දේ ගීතයට යමක් එක්කව කරනවා නම් ඒක හරි හරි රිස්ක් එකක් අරන් කරන දෙයක්. අද මං හරි ආදරෙන් කියන්න කැමතියි ඔයාගේ ගීතය ගායනා කරනකොට ඒ ගීතයේ තියෙන ස්වර ඒ ගීතේන අලංකාර ඔක්කොම ලස්සටම ගියා. හැබැයි කියන්න වටින කතන්දරේ තම කියන්න වටින කාරණාව තමයි ඒක අනුකරණයක් නෙවෙයි. ඒ ගීතයේ ඇතුලේ ඔබ විඳින ඒ භාවාත්මක හැඟීම් ඇතුලේ ඒ කියන්නේ ඒ දේ මේ ගීතය ඇතුලට ඔබ එක්කහු කරා. ඉතින් මම ඒක හරියට අගය කරනවා. අපි එහෙමනම් දැන් සබීතකින් අදහස විමසමු. රයනි අම්මගේ ගීතය චන්ද්‍රලේඛා පෙර මහත්මයාගේ ගීතය ගායනා කරේ. නමුත් ඇත්තටම ඔයා කියපු දේ මට හොඳටම දැනුණා. නමුත් ඇය අනුකරණය කළේ නැහැ. ඇයම තම ඇත්තම උරුම වූ කටහඬකින් ඇය තමාගේම කරගෙන තමයි ඒ ගීතය ගායනා කරේ. ඇත්තට මේක මටත් ඒක කියන්න ඕන වෙච්ච දෙයක්. මොකද ඔබ තුල තියෙන දක්ෂතාවය ඔබේ කටහඬ තුල තියෙන ඒ දක්ෂතාවය තමයි ඔබ එළියට දැම්මේ. ඔබේ උපරිමයද මම දැක්කා රයිනියද. මහේෂි ඇත්තටම ඔබ මැව්ව දර්ශනේ ඉතාම සුන්දර දර්ශනයක්. ඉතාම ලස්සනයි. ඉතාම අපූරු වට ඔබ මේ ගීතයත් එක්ක හරි මාසීරුයි. මමත් ඒක හැමෝම කිව්වාගේ මටත් ඒක පිළිගන්න වෙනවා. මොකද මේ ගීතේ පුරාවටම ඒ පදත් එක්ක ඔබට ඉත අසීරු දෙයක් තමයි කරන්න තිබුණේ. නමුත් මනාපූණු වීමකින් ඔබ ඒ අසීරුතාවය ජයගත්තා කියලා මම හිතන්නේ. විනිශ්චය මණ්ඩලයේ
දැන් අපි බලමු ඔවුන්ගේ ප්‍රසාදය කොයි වගේද කියලා. රවීන්ද්‍ර රන්දනිය ඔබේ ලකුණු ඉදිරිපත් කරන්න. ලකුණු 9. දිනා ඔබේ ලකුණු. ලකුණු 9. සබි ඔබේ ලකුණු. ලකුණු 10. මං හිතන්නේ දැන් තරගයේ ඉතාමත් උණුසුම්ම අවස්ථාව තමයි දැන් අප පැමිණෙන්නේ. අද දවසේ මේ ජයග්‍රහණය තිබෙන්නේ කා සතුවද කියන ඒ ප්‍රශ්නයට උත්තරේ වාගන්න. Megastars, Mahasupiri Tarusangramaya.